අර පරණ පනත දිහා බැලුවම අලු පනත දිහා බැලුවම අපට ඉදිරියේදී මේ වගේ මහජන උපදේශන කරන්න අවස්ථාව හම්බෙයිද කියලා හිතෙනවා. මොකද reasonable cost, reasonable profit. එතකොට reasonable cost එක හෙවත් සාධාරණ පිරිවැය ගෙවන්න බැරි ජනතාව ගිය වසරේ දසලස්සකට වඩා විදුලිය විසන්දු වුණා. ඒ විතරක් නෙමෙයි මේ මාර්තු 5. එතකොට සංගමයක් හැටියට අපි බලපෑම් කරා මේ ඩිස්කනෙක්ෂන් චාර්ජස් අඩු කරන්න. එතකොට ඒක අඩු කරා ඔබතුමාලා ඒක ක්‍රියාත්මක කරන්න මාසයක් ගියා. ඒකෙන් ගහගෙන තියෙන කෝටි 35කට වැඩි මුදලක්. කෝටි 35කට වැඩි මුදල් දින 20ට විදුලිය විසන්දි වෙලා තිබුණා 138978 දින